සියලු දිනාටම සුබ දවසක් අප හිත මිත්‍ර ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රධාන සංවිධායකතුමා අපේ හිතවත් අමාත්‍ය අජිත් මානප්පෙරුම මැතිතුමනි අප හිතාදර කණ්ඩායම් නායක එඩ්වඩ් ගුණසේකර ඇමතිතුමනි ඒ වගේම අප හිතවත් ගරු හර්ෂණ රාජකරුණා මන්ත්‍රීතුමනි ඒ වගේම අප හිතාදර යූ ජෝර්ජ් පෙරේරා පළාත් සභාවේ ප්‍රධාන සංවිධායකතුමනි ගම්පහ නගර සභාවෙත් ගම්පහ ප්‍රාදේශීය සභාවෙත් අප හිතාදර ගරු මන්ත්‍රීතුමන්ලා ගරු මන්ත්‍රීතුමියන්ලා ගම්පහ මැතිවරණ කොට්ටාසේ අජිත් මානප්පෙරුම මැතිතුමාගේ ජයග්‍රහණයේ උදෙසා අපකප වෙන මේ ස්ථානයට පැමිණි දයාබර හිතාදර ගම්පහ මැතිවරණ කොට්ටාසේ ග්‍රාම සේවා වසම් 101ක් නියෝජනය කරමින් මේ අවස්ථාවට සහභාගී වූ දයාබර හිතාදර මවුරුණී පියවරුණී සහෝදර සහෝදරියනි අද දින මම විශේෂයෙන්ම සතුටු වෙනවා අජිත් මානප්පෙරුම මැතිතුමාගේ ජය තහවුරු කිරීම උදෙසා මේ ගම්පහ මැතිවරණ කොට්ටාසයට ඇවිල්ලා එතුමා දිරිගන්වලා එතුමා ශක්තිමත් කරවලා ගම්පහ ආසනේ තමුන්නාන්සලටත් චිත්ත ධෛර්යයක් මානසික ශක්තියක් සුවයක් ලබා දෙන්නට මටත් අවස්ථාවක් ලැබීම පිළිබඳ විශේෂයෙන්ම මම කැමති යද මෙතන එක්රොක් වී සිටින ඔබතුමන්ලා සියලු දෙනාටත් ඒ වගේම අපේ දරු අමාත්‍යතුමන්ලා අපේක්ෂකතුමන්ලා මන්ත්‍රීතුමන්ලාටත් අති වැදගත් වූ කාරණාවක් පැහැදිලි කරන්න විශේෂයෙන්ම ඊයේ දවසේ ගරු ජනාධිපතිතුමා මහ බැංකුවේ නිලධාරීන් අමතලා අදහස් ඉදිරිපත් කිරීමක් කරා මම කැමති ආරම්භයේදීම මේ මාතෘකාව පිළිබඳව මගේ අදහස් කීපයකුත් ඉදිරිපත් කරන්න හිතවත් මිත්‍රවරුනි ඊයේ දවසේ අපි දුටුවා අපේ රටේ ජනාධිපතිතුමා මහ බැංකු නිලධාරීන් ඉදිරියේ රටේ තිබෙන ආර්ථික ප්‍රශ්න පිළිබඳවත් විශේෂයෙන්ම ආර්ථික ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමේදී සිදු වී තිබෙන ප්‍රශ්න පිළිබඳවත් සාකච්ඡා කරලා යම් යම් උපදෙස් ලබා දෙනවා ඒ ලබා දුන්නු උපදෙස් මත අද ජන සමාජයේ තුල විශේෂ කතිකාවතක් තිබෙනවා මේ මාතෘකාව පිළිබඳව දැන් මේ මාතෘකාව නිර්මාණය වෙලා තිබෙන්නේ මේ කොවිඩ් 19 ආපදාව නිසා රටේ ඇති වෙලා තිබෙන ආර්ථික අර්බුදයේ හේතුවෙන් ජනතාවට අත්පත් වෙලා තිබෙන ඒ ආර්ථික පීඩණයට විසඳුම් ලබා දෙන්නට බැරිව අද නන්නත්තර වෙලා සිටින රජය ඇත්ත වශයෙන්ම ආර්ථික ප්‍රතිපත්තිවල ප්‍රධාන මූලධර්ම සහ
ප්‍රධාන ගැටලු පිළිබඳව හරියාකාර අවබෝධයක් නොලැබීම තුල මේ ප්‍රශ්නෙට රජයත් මහ ජනතාවත් ගොදුරු වෙලා සිටිනවා. දැන් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මහ ජනතාවගේ ආර්ථිකයේ ගොඩනැගීම සඳහා ජනතාව ණය ඉල්ලනකොට ඒ ණය වැඩසටහන් ක්‍රියාත්මක නොවීම ඒක අද රටේ තියෙන ප්‍රශ්නයක්. ජනතාවට සහන පොලි ණය ලබා දෙනවයි කියලා ලොකුවට හෙඩ්ලයින් යනවා, ලොකුවට සිරස් දලවල කියවෙනවා. හැබැයි මේ වැඩසටහන යන්නේ නැහැ, මේක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මිත්‍රවරුනි, ක්‍රියාත්මක වෙනකොට බැංකු කියනවා සින්නක්කර ඔප්පු අරන් එන්න, රජයේ අපකරුවන් අරන් එන්න. හැබැයි අපේ රටේ මහ බැංකුවට අමතක වෙලා තියෙනවා මහා බ්‍රිතාන්‍යයේ රජයේ උපදෙස් දීලා තිබෙනවා බැංකුවලට සහන ණය ලබා දෙන්න ඕන බ්‍රිතාන්‍ය ජාතිකින්ට ණය ඉල්ලුවා. බ්‍රිතාන්‍යයේ අප ප්‍රශ්නයක් නැහැ. ඇයි? ඒ ණය බ්‍රිතාන්‍යයේ ජනතාව ගන්නකොට ඒ ණය වලට බ්‍රිතාන්‍ය ආණ්ඩුව අප වෙනවා. ගවර්න්මන්ට් ගැරන්ටි එකක් තියෙනවා. එතන මම අහන ප්‍රධාන ප්‍රශ්නය තමයි මහා බ්‍රිතාන්‍යයේ සහන ණය ලබා දෙනකොට රජයේ ඉදිරිපත් වෙනවා නම් ජනතාවගේ ණය වලට අප වෙන්න. ඇයි අපේ රටේ ඒක ක්‍රියාත්මක කරන්න බැරි? ඇයි අපේ රටෙත් රජයේ ගැරන්ටි කරන ණය පහසුකම් වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න බැරි? ඒවට ඉංග්‍රීසියෙන් කියන්නේ ගවර්න්මන්ට් ගැරන්ටීඩ් ලෝන්ස්. දැන් අපේ රටේ ප්‍රශ්නය මට පේනවා හරියාකාරව කවුරුත් අවබෝධ කරගෙන නැහැ. දැන් අපේ රටේ තියෙන්නේ බැංකුවල සල්ලි නැති ප්‍රශ්නයක් නෙවෙයි. බැංකුවල ද්‍රවශීලීත්වයේ ප්‍රශ්නයක් නෙවෙයි. ලික්විඩිටි ප්‍රශ්නයක් නෙවෙයි. මේ වෙනකොට බැංකුවල තිබෙනවා රුපියල් කෝටි 10000ක්. මෙතන ප්‍රශ්නේ මොකද්ද දන්නවද? ප්‍රශ්නේ තමයි කෝටි 10000ක් තියෙනවා. නමුත් බැංකු ඒ කෝටි 10000 ණය දෙනවා වෙනුවට 5.5 පොලියට මහ බැංකුවේ තැන්පත් කරලා. ඔන්න ප්‍රධාන ගැටලුව. බැංකුවලට සල්ලි තියෙනවා, ද්‍රවශීලීත්වය තියෙනවා, ලික්විඩිටි තියෙනවා. නමුත් බැංකුවලට සල්ලි තිබුණත් කෝටි 10000ක් තිබුණත් ණය දෙන්නේ නැහැ. ණය දෙන්නේ නැතුව බැංකුව තැන්පත් කරනවා 5.5 පොලියට මහ බැංකුවල තැන්පත් කරනවා. හරි මිත්‍රවරුනි, ද්‍රවශීලීත්වයේ කිසිම ප්‍රශ්නයක් නැහැ, ලික්විඩිටි වල කිසිම ප්‍රශ්නයක් නැහැ. කෝටි 10000ක් තියෙනවා. නමුත් බැංකු ටික 5.5 පොලියට මහ බැංකුවේ සල්ලි ටික තැන්පත් කරනවා. එහෙනම් අපි හොයලා බලන්නට ඕන, ඇයි මහ බැංකුවේ මේ සල්ලි ටික තැන්පත් කරන්නේ ජනතාවට ණය ලබා දෙනව වෙනුවට? මොකද්ද ගැටලුව? අපේ රටේ බැංකු වලින් ණය ලබා දෙනකොට හරියාකාර 100% අප ආවරණය වෙන වැඩසටහනක් නැහැ. ඒ මොකද ණය දෙනවා වගේම අපි බැංකු පද්ධතියත් ආරක්ෂා කරන්නට ඕන. බැංකු පද්ධතිය ආරක්ෂා නොවුනොත්, බැංකු පද්ධතිය කඩා වැටුනොත් සම්පූර්ණ ආර්ථිකය කඩා වැටෙනවා.
ඒනිසා මිත්‍රවරුනි අද තිබෙන්නේ ද්‍රවශීලීත්වයේ ප්‍රශ්නයක් නෙවෙයි අද තිබෙන්නේ ණයවලට අප ආවරණ වැඩසටහනක් හරියාකාරව නොමැති නිසා බැංකු අර කෝටි 10000 ණය හැටියට දෙනවා වෙනුවට 105.5 පොලියට මහ බැංකුවේ තැන්පත් කරා ඒ නිසා අපිට අවබෝධ කරගන්නට තිබෙන්නේ ප්‍රධානතම වශයෙන් ණයවලට අප ආවරණ වැඩසටහනක් නිර්මාණය කිරීමයි රජය ඒක ක්‍රියාත්මක කරලා නැහැ රජයට ඒව කරන්න හැකියාවකුත් නැහැ දැනුමකුත් නැහැ ප්‍රශ්නය අවබෝධ කරගෙනත් නැහැ මම ඔබතුමන්ලට කියන්න කැමතියි සමගි ජන බලවේගයේ අපි බලයට පත් වූ විගසම ණයවලට අප ආවරණ වැඩපිළිවෙලේ 100% සාර්ථක වැඩසටහනක් අපි ක්‍රියාත්මක කරලා පොදු ජනතාවට දෙන්න තිබෙන ණය ටික අපි අනිවාර්යයෙන්ම ලබා දෙනවායි කියලා මම මේ අවස්ථාවේ සතුටින් ඔබ සියලු දෙනාට ප්‍රකාශ කරනවා ඒ වගේම මිත්‍රවරුනි මේ ණය ලබා දීම ගැන තවත් දෙයක් අවබෝධ කරගන්න නැහැ රජය ඒ අවබෝධය කරගෙන නැතුව තමයි නීතියෙන් නියම කර තිබෙන සංචිත අනුපාතය 104 සිට 102 දක්වා දැන් ඊයේ රාත්‍රියේ ඒ කෙරුණු සාකච්ඡාවත් සමග ඇති වෙලා තිබෙනවා. දල වශයෙන් කියනවා නම් ඔබතුමන්ලා දැනගන්නට ඕන මේ රටේ ජනතාව ආරම්භ කරන සෑම තැන්පතුවකටම අපි උදාහරණයක් වශයෙන් කියමු රුපියල් 100ක් තැන්පත් කරයි කියලා. ඒ රුපියල් 100ක් තැන්පත් කරනකොට බැංකු ගිණුමක ඒන් රුපියල් 4ක් යනවා මහ බැංකුවේ තැන්පතුවට. දැන් ඊයේ රාත්‍රියේ කරේ ඒ මහ බැංකුවේ තැන්පතුවට යන රුපියල් 4 රුපියල් 2 බවට පත් කරා. ඒකෙන් ඇත්ත වශයෙන්ම කෝටි 11200ක් රුපියල් බිලියන 112ක් අපේ ආර්ථිකයට යොමු කරනවා. එතකොට කෝටි වශයෙන් ගත්තොත් කෝටි 21200ක් දැන් බැංකු වලට ලැබෙනවා බැංකු වලින් ජනතාවට ණය ලබා දෙන්න. හැබැයි මේ කෝටි 21200 අර 104 ඉඳලා 102 දක්වා අඩු කිරීම තුල බැංකු වලට ණය දෙන්නට නිකුත් කරලා හරියන්නේ නැහැ. මිනිස්සුන්ට ණය ලබා දීම සඳහා අවශ්‍ය ව්‍යුහාත්මක වෙනස කරන්නට ඕන. ඒ ව්‍යුහාත්මක වෙනසේ පළවෙනි පියවර තමයි දෙන ණයවලට අපාවරණයක් 100% අපාවරණ ක්‍රමවේදයක් සකස් කිරීම. එය කරන්නට මේ රජය අසමත් වෙලා තිබෙනවා. දෙවනුව කරන්නට ඕන තවත් දෙයක් තියෙනවා. දැන් තමුන්නාන්සේලා දන්නවා ණය තොරතුරු කාර්යංශය කියලා එකක් තියෙනවා. වෙනත් වචනයකින් කියනවා නම් ක්‍රිබ් එක. දැන් ක්‍රිබ් එකට නම ගියාම ණය තොරතුරු කාර්යංශයේ ලියාපදිංචි වෙනකොට ණය පැහැර හැරීම තුල මොනවා කරත් වැඩක් නැහැ ණය ලැබෙන්නේ නැහැ. එතකොට මිත්‍රවරුනි බොහෝ දුරට මේ ක්‍රිබ් එකට යන ආකාර තුනක් තියෙනවා. පළවෙනි ක්‍රමය තමයි ණයක් ගන්නවා සම්පූර්ණ මේ ණය පැහැර හරිනවා. ඒකට කියන්නේ අර නරක ණය bad debts ඒක වර්ගයක්. දෙවෙනි වර්ගය තමයි තව කෙනෙක් ණයක් ගන්නකොට තමන් උදව්වට අත්සන් කරනවා ගැරන්ටර් කියලා අපකරු කියලා. එතකොට ඒ අපකරු හැටියට අත්සන් කරපු අයත් ක්‍රිබ් එකට යනවා අර ණයතරතුරු කාර්යංශයේ ලියාපදිංචි වෙනවා අර ණයගත්තු පුද්ගලයා ගෙවීම් පැහැර හැරියොත්. ඒක තමයි දෙවෙනි ක්‍රමය මේ ණයතරතුරු කාර්යංශයට එහෙමත් නැත්නම් ක්‍රිබ් එකට ඇතුල් වෙන ආකාරය. තුන්වෙනි ක්‍රමයකුත් තියෙනවා. අපි කියමු කම්පැනියක් අධ්‍යක්ෂක මණ්ඩලයක් සහිත කම්පැනියක් ණය ගන්නවා. ණය අරගෙන ඒ කම්පැනිය ණය නොගෙවා සිටිනවා. ඒ කම්පැනිය ණය නොගෙවා සිටිනකොට ඒ කම්පැනියේ අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිකයනුත් ක්‍රිබ් එකට යනවා. ණයතරතුරු කාර්යංශයේ ලියාපදිංචි වෙනවා.
ඔන්නෝක තමයි සාමාන්‍ය වශයෙන් ගත්තොත් අර ක්‍රිබ් එක වර්ගීකරණය කරන්න පුළුවන් ප්‍රධාන ආකාර තුන. දැන් මොකද සිද්ධ වෙන්න ඕන? මේ කොච්චර කෝටි 21200ක් නිකුත් කරයි කියලා හෙඩ්ලයින් ගැහුවට මදි. ප්‍රවෘත්ති සිරස්තලවල කිව්වට මදි. මේක මහ පොළොවේ ක්‍රියාත්මක කරන්නට නම් ක්‍රිබ් එකේ වර්ගීකරණයක් කරන්නට ඕන. වර්ගීකරණයක් කරලා මුදල් අමාත්‍යංශයයි මහා භාණ්ඩාගාරයයි මහා බැංකුවයි සාකච්ඡා කරලා අර ක්‍රිබ් එක වර්ගීකරණය කිරීම තුලින් ක්‍රිබ් එකේ ඉන්න සමහරුන්ටත් ණය ලබා ගැනීමේ අවස්ථාව උදා කරන්නට ඕන. මම මේ කතා කරන්නේ කෝටි ප්‍රකෝටි ගණන් ණය අරගෙන පැහැර හැරපු තෝරු මෝරු තල්මසුන් ගැන නෙමෙයි. මම මේ කතා කරන්නේ අර පුංචි හාල් මැස්සෝ ගැන. ලක්ෂයක් දෙකක් තුනක් හතරක් පහක් ලක්ෂ 10ක් 20ක් ඔන්න ඔය වගේ සාමාන්‍ය ප්‍රමාණයක් ණය අරගෙන ණය නොගෙවපු කණ්ඩායම ඒත්තුන්ට යම්කිසි ක්‍රමවේදයක් සකස් කරන්නට ඕන. ණය තොරතුරු කාර්යංශය වර්ගීකරණය කිරීම තුල අර තෝරු මෝරු තල්මසුන් පැත්තකට කරලා අර හාල් මැස්සු ටික පොඩි ණය ප්‍රමාණයෙන් ගත්ත අය හරියට හඳුනාගෙන අන්න ඒත්තුන්ට අලුත් ක්‍රමවේදයක් තුලින් ණය ලබා දීම සිදු කරන්නට ඕන. ඒ නිසා ඊයේ සාකච්ඡාවෙන් පස්සේ ද්‍රවශීලීත්වය කෝටි 11200කින් වැඩි කරයි කියලා තඹ සතේක වැඩක් වෙන්නේ නැහැ. මේ ක්‍රියාමාර්ග දෙක ගත්තේ නැත්නම් කවුරු මොනවා කිව්වත් ණයවලට 100ට 100 අප ආවරණ වැඩසටහනක් රජය මුදල් අමාත්‍යංශය මහා භාණ්ඩාගාරය මහා බැංකුව සාකච්ඡා කරලා නිර්මාණය නොකළොත් කොච්චර කිව්වත් ඒ සල්ලි ටික සාමාන්‍ය ජනතාවගේ අතට යන්නේ නැහැ. ඒ ණය ටික සාමාන්‍ය ජනතාවගේ අතට යන්නේ නැහැ. දෙවෙනි කාරණාව කොච්චර සල්ලි සමාජයට නිකුත් කරත් කොච්චර ආර්ථිකයට මුදල් නිකුත් කරත් අර මම කියපු ආකාරයට අර ක්‍රිබ් එකේ තියෙන ප්‍රශ්නේ ඒ ක්‍රිබ් එකේ ඉන්න තෝරු මෝරු තල්මසුන් අයින් කරලා අර සාමාන්‍ය ජනතාව වෙනම වර්ගීකරණයට ලක් කරලා ණය ලබා ගැනීම සඳහා සුදුසුකම් ලබන වෙනම කොට්ටාසයක් හැටියට පැහැදිලි වැඩපිළිවෙළක් සකස් කරේ නැත්නම් ඊරෑ සාකච්ඡාවෙන් පසුව ගත්තු කිසිම තීන්දුවක් මහපොළොවේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මෙන්න මේ මූලික ප්‍රශ්නය මූලික අර්බුදය මූලික ගැටලුව පිළිබඳව රජයේ හොඳ අවබෝධයක් ලබාගෙන කටයුතු කරන්න ඕනේ කියන එකයි මගේ විශ්වාසය. එහෙම නැතුව ආර්ථිකයට ජන සමාජයට මේ වගේ විශාල මුදලක් නිකුත් කරලා වැඩක් නැහැ. බැංකු ටික අර කියපු හේතුන් දෙක මත පොදු ජනතාවට ණය ලබා නොදෙන්නේ නම් ඉතින් මං හිතුවා ආරම්භයේදීම මේ ඊයේ ජනාධිපතිතුමාගේ සාකච්ඡාව මහ බැංකු නිලධාරීන් සමග කරපු සාකච්ඡාවෙන් පසුව ඒ නිර්මාණය වුණු කතිකාවත පිළිබඳව මං හිතුවා ආරම්භයේදීම මම කරුණු දැක්වීමක් කරන්නට ඕනේ කියලා. හිතවත් මිත්‍රවරුනි අජිත් මානප්පෙරුම මැතිතුමා හොඳාකාරවම දන්නවා සමගි ජන බලවේගයේ නිර්මාණය වුණු ආකාරය. ඇත්තම කතා කරනවා නම් අජිත් මානප්පෙරුම මැතිතුමා නිකම්ම නිකං ඇමතිවරයෙක් නෙමෙයි. අපේ එඩ්වඩ් ගුණසේකර මැතිතුමා වගේ කෘත්‍යාධිකාරී මණ්ඩලය නියෝජනය කරන ඇමතිවරයෙක්. එතුමා හොඳින් දන්නවා සමගි ජන බලවේගයේ උපත සිදු වුණේ කොහොමද?
ආරම්භයේ සිදු වුණේ කොහොමද? මම ඔබතුමාලට කියන්න කැමතියි. මේ mantriවරු අතිමහත් බහුතරය මට කිව්වා දැන් කාලේ හරි එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය අරගෙන මේ පක්ෂය මෙහෙවන්න. නමුත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඒ යෝජනාවට කැමති වුණේ නැහැ. එතුමා කිව්වා මට තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකය වෙලා ඉන්නට ඕන. හැබැයි මට නම් මැතිවරණයට නායකත්වය දෙන්න බැහැ යූ. සජිත් ඔයා මැතිවරණය කරන්න මම නායකත්වයේ ඉන්නම් කියලා කිව්වා. එහෙම කියලා එතුමා කිව්වා මෙදා පාර අපි තරඟ කරන්නේ එක්සත් ජාතික පක්ෂෙන් නෙමෙයි අපි තරඟ කරන්නේ සන්ධානයකින් කියලා කිව්වා. ජනවාරි 30 වෙනිදා මමත් සහභාගී නොවුණු කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී රනිල් වික්‍රමසිංහ මැතිතුමා එක පැය 24 න් මගේ ජීවිතයට මට නොලැබුණු මහා තනතුරු සම්භාරයක් දුන්නා. මාව සන්ධානයේ නායකයා කරා. ඒ විතරක් නෙමෙයි අගමැති අපේක්ෂකයත් කරා. ඒ විතරක් නෙමෙයි නාම යෝජනා මණ්ඩලයේ සභාපතිත් කරා. ඒ ඔක්කොම කරලා මට කිව්වා සජිත් ඔයා සන්ධානයේට මහලේකම්වරයෙකුත් පත් කරගන්න කියලා. ඉතින් මම ඒක කරා. රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමාව මහලේකම් කරා. ඒක අපේ පාර්ලිමේන්තු කණ්ඩායමේ කෘත්‍යාධිකාරී මණ්ඩලයයි අනුමත කරා. එහෙම කරලා අපි ඉදිරියට යන්න ගියේ එතුමා නායකත්වයෙන් අයින් වෙන්නේ නැහැ UNP එකේ. එතුමත් ඉන්නවා. UNP අත් මේ අපේ සන්ධානයේ ඇතුලේ ඉන්නවා. එතකොට දෙගොල්ලෝ එකට එක්කහුවිලා මේ ගමන යනවා. හැබැයි පාර්ලිමේන්තුව විසිරුවන්නට දින කිහිපයක් තියලා සම්පූර්ණයෙන්ම කකුල් මාට්ටු දමලා මේ වැඩසටහන අකර්මණ්‍ය කරා. මට දැන් බය නැතුව කියන්න පුළුවන් ඒක දේශපාලන මෙගා ඩීල් එකක්. ලොකු පොලිටිකල් ඩීල් එකක්. මං හිතන්නේ උපදෙස් එන්නති අර උපදෙස් එන තැනින් ඕක කඩාකප්පල් කරපන් කියලා කඩාකප්පල් වුණා. මම තමුන්නාසලට කියන්න කැමතියි අනිවාර්යෙන්ම සමගි ජන බලවේගයේ ජයග්‍රහණය කරනවා. අනිවාර්යෙන්ම දුරකතනය දිනවනවා. අනිවාර්යෙන්ම ගම්පහෙන් අජිත් මාන්නප්පරම මැතිතුමාව අපේ පාර්ලිමේන්තුවට ගෙන යනවා. ආණ්ඩුවත් පිහිටවනවා. ඇමති මණ්ඩලයත් පිහිටවනවා. ආණ්ඩු බලයත් ලබා ගන්නවා. ඊට දින කිහිපයකට පස්සේ සිරිකොත වගකීමත් අපි බාර ගන්නවාමයි කියන එක මේ අවස්ථාවේ කියන්න කැමතියි. දැන් මට ඇහුණා අජිත් මාන්නප්පරම මැතිතුමා අපේ හිතමිත්‍ර අර්ජුන රණතුංග මැතිතුමා තහංචි දානවලු හිස්කොළවලට අස්සන් ගන්නවලු මේ ඔක්කොම කරන්නේ එක්සත් ජාතික පාක්ෂිකින්ගෙන්. අර්ජුන රණතුංග මැතිතුමත් සමග මට පුද්ගලික ප්‍රශ්නයක් මොනවත් නැහැ. පුද්ගලික හිතවතෙක්. නමුත් මම අහන්න කැමති අර්ජුන රණතුංග මැතිතුමා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ට එක්සත් ජාතික පක්ෂයේ සමාජිකින්ට මෙහෙම බලපෑම් කරන්න මොකද්ද එතුමාට තියෙන අයිතිය? අවුරුදු 4 5 තුල මම දන්නවා තෝර තෝර වෙනත් පක්ෂවල සමාජිකින්ටයි එතුමා උදව් පදව් කරේ. ඒක මුළු ගම්පහ දිස්ත්‍රික්කෙම දන්නවා. බොරු නම් බොරුයි කියන. ඒක තමයි ඇත්ත කතාව. එතකොට එතුමාට පොටවර දෙනකොට එතුමා ගිහිල්ලා ලැග්ගා. කොතනද? එතුමා ගිහිල්ලා ලැග්ගා අනේ බොහොම කනගාටුයි අර මහ බැංකු ගොඩේ. මහ බැංකු ගොඩේ නතර වුණා. මහ බැංකු ගොඩේ නතර වුණා විතරක් නෙමෙයි මේක අරුම පුදුම දෛවෝපගත සිද්ධියක්. අමුණාසෙලා දන්නවනේ අර ජනාධිපතිවරණයෙන් පස්සේ අර අනුරාධපුර ගියත්තු ටික කවුද අනුරාධපුර ගිහිල්ලා හොඳ හූවක් ආගත්තේ? ඒ හූ කාපු හැමෝටම හුවහගත්ත හැමෝම මිත්‍රවරුනි ඉන්නේ බැඳුම් කර පැත්තේ ඉන්නේ මහ බැංකු කොල්ල කල්ලිය පැත්තේ ඉන්නේ හුවහන අහපු හැමෝම මේක දෛවෝපගත දෙයක්. මේක දෙයියෝ වැළුවෝ වගේ දෙයක්. මුළු රටනම පෙන්නලා තියෙනවා හොඳ බඩු ටික ඉන්නේ ඒ පැත්තේ. අනේ එහෙම්මම හිටියදෙක්
කිසි ප්‍රශ්නයක් නැහැ මම තමුන්නාසලට කියන්න කැමති කිසි දෙයකට බය වෙන්න එපා කිසි දෙයකට කලබල වෙන්න එපා මේ මැතිවරණ ජයග්‍රහණය රටේ ඉරණම තීන්දුව කරන ජයග්‍රහණය අපි අනිවාර්යෙන්ම සමගි ජන බලවේගෙන් දුරකටනෙන් ලබලා මම කියනවා අනිවාර්යෙන්ම සිරිකොත වගකීම බලහත්කාරයෙන් නෙවෙයි අපි ඒව ලබා ගන්නෙ ජන සවියෙන් ජන බලයෙන් ජන ශක්තියෙන් සිරිකොත වගකීම අපි බාර ගන්නවයි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා ඒ නිසා කවුරුත් කලබල වෙන්න එපා අර්ජුන රණතුංග මැතිතුමාගේ හිස් කොළවලට UNP කාර්යෝ අස්සම් කරන්න යන්න එපා මොකද එතුමා සිටින කාලේ සැලකුවේ UNP කාර්යයෙන් පැත්තකට දමලා ඔය වෙනත් වෙනත් තම තමන්ට හිතවත් කණ්ඩායමට පමණයි ඉතින් මම එතුමා ගැන ඒකත් කියලා මම තමුන්නාසලට කියන්න කැමති 16 වෙනිදා නොවැම්බර් මාසේ ජනාධිපතිවරණ දවසේ ඉන් පසුව ගණන් කරනකොට 69 ලක්ෂයක් වෙනසක් කරා රටේ වෙනසක් කරා ඇයි මුළු රටටම කිව්වා මේ නිර්මාණයේ වන්නේ පින්වන්ත යුගයක් මේ ආරම්භ වන්නේ ලක් ඉතිහාසයේ ස්වර්ණමය යුගයයි මේ කාල වකවානු තුල දුර්භික්ෂ බිහි වෙන්නේ නැහැ නියන් එන්නේ නැහැ ගම් වතුර එන්නේ නැහැ රෝග පීඩා හැදෙන්නේ නැහැ ලංකා ඉතිහාසයේ ස්වර්ණමය යුගයයි මේ ආරම්භ වෙන්නේ කියලා ඡන්දෙට පැය 48ක් විතර තියලා හැදුවා ටෙලි නාට්‍යයක් කැලණි ගඟ දෙබෑ කරලා නාගමාණික්කයයි නාගරාජයයි එක්ක සර්වඥ ධාතුන් වහන්සේ බිහි වුණු අලුත්ම කතිකාවත අලුත්ම ටෙලි ඩ්‍රාමා එකක් හැබැයි මිත්තවරුනි අපි මේ ගැන හිනා වුණාට මේකේ බරපතල කාරණාවක් තියෙනවා මේ කරේ බුදුදහමට කරන්න පුළුවන් ලොකුම නිග්‍රහය සම්බුද්ධ ශාසනයට කරන්න තියෙන ලොකුම අපහාසය මුළු ලෝකෙම අපෙන් කතා කර කර ඇහුවා මේක ඇත්තද මේ ඇත්තද මෙහෙම වුණාද ලෝකේ අනිකුත් බෞද්ධ රටවල් වල අපේ හිතවතුන් මගේ අම්මේ මේ දේ සිදු වුණා නේද ඊට පස්සේ මිත්‍රවරුනි දැන් සති කිහිපයකට පෙර තවත් ඒ රටවල් වලම යාළුව කණ්ඩායමක් අපිට කියනවා අර මොකක්ද අර උනේ දැන් ස්වර්ණමය යුගය විහි වෙනකොට කවුරුත් අහපු නැති කොරෝනා කෝවිඩ් 19 එන්න බෑනේ දුර්භික්ෂ නැතේ කිව්වා ලෙඩ රෝග නැතේ කිව්වා වසංගත නැතේ කිව්වා නියං කාලේ නැතේ කිව්වා ගම් වතුර නැතේ කිව්වා සුනාමි නැතේ කිව්වා නායයම් නැතේ කිව්වා නමුත් මොකද වුනේ ඒ නිසා මේ වගේ නිර්මාණයක් කරලා උතුම් බුදුදහමට මේ එල්ල කරපු මහා අපහාසය අපි තරේ හෙලා දකිනවා ඒ විතරක් නෙමෙයි මෙවර මහමැතිවරණේ තියෙන්නේ අගෝස්තු 5 වෙනිදා දින දෙකකට ඉස්සෙල්ලා මට ආරංචි පොය දිනේකුත් තියෙනවායි කියලා. ඉතින් මිත්‍රවරුනි මෙදා පාර අපිට ආරංචි කළුගඟ දෙබෑ වෙනවලු ගින්ගඟ දෙබෑ වෙනවලු නිල්ගාගඟ දෙබෑ වෙනවලු මැලික්ගඟ දෙබෑ වෙනවලු මහවැලි ගඟත් දෙබෑ වෙනවලු මන් දන්නේ කොහෙ දෙබෑ වෙයිද කියලා. මේ පොය දවසෙත් අමුතුම කතාවක් නිර්මාණය කරන්න ඉඩ තියෙනවා. ඉඩ තියෙනවා. ඒ ගැන පුදුම වෙන්න බෑ. හැබැයි මොනවා හරි නිර්මාණය කරලා ළඟම තියෙන පන්සලට යන්නේ කියනකොට අර වහල්ලු කොට්ටෑස ඉඳි අර පොහොට්ටු ටික අතේ තියාගෙන වන්දනාමාන කරන්නට පොහොට්ටු බෙද. ඇත්තටම මිත්‍රවරුනි ඒ නටපු නාඩගම ගෞරවනීය වන්දනීය පූජනීය මහා සංඝරත්නයටත් එල්ල කරපු මහා අපහාසයක්. අපේ මේ පිරිසිදු බෞද්ධයන් සම්බුද්ධ ශාසනයට එල්ල කරපු ලොකුම ලොකු නිග්‍රහයක්. ඒ නිසා පටන්ගත්තු දවසේ ඉඳලම කරේ බොරුව. පරිප්පු සැමන් පාලන මිලත් බොරු. සහල් පාලන මිලත් සහල් මාෆියාවේ උවමනාවට කරේ ඒකත් බොරු.
කොහොමද 98ට නැග්ගේ තමුන්නාසලා හොඳට අවබෝධ කරගන්න කොවිඩ් නිසා මේ රජය එක දෙයක් කරා හැම පවුලකටම වටිනාකමක් දුන්නා කීයද 5000යි මේ රටේ හැම පවුලක්ම වටින්නේ 5000යි මිත්‍රවරුනි මිත්‍රවරුනි ආණ්ඩුවේම සංඛ්‍යා ලේකන දෙපාර්තමේන්තුව කියනවා හතර දෙනෙක් ඉන්න පවුලකට මාසයක් ආහාර පමණක් ලබා ගන්නට නම් රුපියල් 20000ක් ඕනේ පවුලට මාසෙකට නමුත් අර මහා පින්වන්ත ඇත්තෝ මේ රජෙන් රටට මහා සේවාවක් කරන මහා දේශ හිතයිෂින් ජාති හිතයිෂින් දේශ මාමක ජාති මාමක දේශ ප්‍රේමී මොකද්ද රටේ ජනතාවට දෙන තක්සේරුව පවුලට 5000යි මම තමුන්නාසලට කියනවා බය නැතුව දුරකතනේ දිනවන්න බය නැතුව සමගි ජන බලවේගයේ දිනවන්න අනිවාර්යෙන්ම ආර්ථිකය යථා තත්වයට පත් වෙනකන් හැම පවුලකටම 20000 ලබා දීම අපි ක්‍රියාත්මක කරනවා දැන් බලන්න මිත්‍රවරුනි ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් හැමදාම ගහගන්න රිපබ්ලිකන් ඩෙමොක්‍රටික් පක්ෂ දෙක කොච්චර ගහගත්තත් මේ විනාශයේදී දෙගොල්ලෝ එකතු වෙලා ඇමරිකානු ආර්ථිකයට ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 2.3ක් නිකුත් කරා. ඒතර කොහොමද ඒ රටේ මිනිසුන්ට සහනෙවන්නේ? සහනෙවන්නේ තැපෑලෙන්. තැපෑලෙනුත් එවනව ගෙදරට චෙක් එක. කෙලින්ම සල්ලි ටික යනවා තමන්ගේ බැංකු ගිණුමට. දැන් මෙහෙ තියෙන වහල් ක්‍රමයක්. මොකද්ද? අනේ අපේ ජනතාව ගමේ ඉන්න පොහොට්ටුවේ පළාත් පාලන මන්ත්‍රීවරයා ළඟට ගිහිල්ලා දන ගහලා වැඳ පුදලා එහේ ස්වාමීනි අපිට මේ උදව්ව කරන්න අනේ මේ 5000 ලබා දෙන්න හැම වෙලාවෙම ඉතින් වහල් භාවයට අපේ රටේ ජනතාව පත් කරා අනේ 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 කියලා පුන පුනාම කියනකොට තමයි අර 5000 දෙන්නේ මං අහන්නේ 69 ලක්ෂයක් ඡන්දේ දුන්නේ මේකට හැම තැනම කරන්නේ බොරුව මම බය නැතුව කියනවා රජයේ වගකිව යුතු ඇමතිවරේ මාර්තු මාසේ අප්‍රේල් මාසේ විදුලි බිල කපා හැරියයි කියලා ප්‍රසිද්ධිය කිව්වද නැද්ද ප්‍රසිද්ධිය කිව්වා දැන් මැයි මාසේ බිලට මාර්තු අප්‍රේල් බිල එකතු වෙලාද නැත්ද තමුන්නාන්සලා කියන්න එකතු වෙලක් තියෙනවා ඒ විතරක් නෙමෙයි රතු නිවේදිනේ බුද්ධහලා තියෙනවා වහාම ගෙවන්න කියලා හැබැයි හෙඩ්ලයින් එකට මොකද්ද ගියේ මේක රටට ඉදිරිපත් කරනකොට රටට කියනකොට සිරස්තලේ මොනවද ගියේ සිරස්තලේ ගියා අපේ මේ රජය විදුලි බිල කපා හරිනවා ජල බිල කපා හරිනවා මිත්‍රවරුනි එතනත් බොරුව අර අපි 20000 දෙනවයි කියලා දැන් රටට කියනකොට අර රුපියල් 2500කින් මාසයකට එක පුද්ගලයෙකුට ජීවත් වෙන්නට පුළුවන් කියපු අර මහා ආර්ථික විද්‍යාඥයා අහනවා සජිත් ප්‍රේමදාස කොහෙන්ද මේ 20000 හොයන්නේ කොහෙන්ද සල්ලි මම කියන්න කැමති ඕන තරම් සල්ලි තියෙනවා තමුන්නාසලා දැනගන්න ඕන කොවිඩ් කාලේ හැම මාසෙකම රුපියල් බිලියන ගණන් මුදල් අච්චු ගැහුවා බිලියන ගණන් කොහටද ගියේ තමුන්නාන්සලාගේ විදුලි බිල පියවන්න ගියාද ජල බිල පියවන්න ගියාද නෑ මිත්‍රවරුනි මම එතුමාට කියන්න කැමතියි මේ වැඩසටහනට සල්ලි හොයන විදිහ අපි දන්නවා දෙහිවිල දෙහිවල ගල් කිස්ස වෙරළා වෙරළා ආශ්‍රිතව මුහුදු වැලි ව්‍යාපෘතියක් මේ කොරෝනා වස්සේ පටන් ගන්න තියෙනවා ගාන දන්නවද කීයද කියලා ලක්ෂ 8900යි මේක නෙවෙයි රටේ ප්‍රමුඛතාවය රටේ ප්‍රමුඛතාවය මිනිසුන්ව ජීවත් කරවන එක ඊට පස්සේ අර 2500ේ ආර්ථික විද්‍යාඥයා කියනවා අනිවාර්යෙන්ම මේ රජේ හැමෝම එකඟ වෙලා තියෙනවා ඩොලර් ලක්ෂ 400ක් වියදම් කරලා ක්‍රිකට් ක්‍රීඩාංගණයක් හදන්න අපි ඒව කරන්න යන්නේ නැහැ මිත්‍රවරුනි ඒ සල්ලි ඔක්කොම රටේ ජනතාවට සහන හැටියට ලබා දෙනවා. අපි ගිනිපොලි කොමිස් අධිවේගී මාර්ග දැන් හදන්නට ගිවිසුම් ගත වෙලා තිබෙන ගිවිසුම් ටික
අපි එහෙම් පිටින්ම නතර කරලා ඒ සල්ලි ටික යොදවනවා අපේ මේ 20000 වැඩසටහන. ඒ විතරක් නෙමෙයි අච්චු ගහලා තියෙන මුදල් ටික අපි අනිවාර්යෙන්ම 20000 වැඩසටහනට උපයෝගී කරගන්න. ඒ නිසා සමගි ජන බලවේගයේ ජයග්‍රහණය මේ රටේ අනාගතය අනාගත පරපුර වර්තමාන දරු පරපුර මව් පරපුර පුරවැසි පරපුර දිනවන ශක්තිමත් කරන ජයග්‍රහණයක් අපි පස්වෙනිදට ලබා ගන්න. ඒ ජයග්‍රහණයත් සමග මේ රටේ ජනතාව අපි සුඛිත මුදිත කරනවා. මේ රටේ ජනතාවට දෙන්න තියෙන උපරිම සහනය උපරිම ශක්තිය ලබා දෙන්නට අපි අපකැප වෙනවා. මිත්‍රවරුනි කිසි දෙයකට බිය නොවන්න. ගම්පහ මැතිවරණ කොට්ටාසේ ග්‍රාම සේවා වසම් 101ටම යන්නට ඕන. ඒ 101ේ තියෙන හැම කුඩා ගමකටම යන්න ඕන. හැම කුඩා ගමකට ගිහිල්ලා දේශපාලනික වශයෙන් සන්නද්ධ වෙන්න ප්‍රජාතන්ත්‍රවාදීව සන්නද්ධ වෙන්න කිව්වොත් ආයි ඒ කැලේ විතරක් කපලා මේ අවි අමෝරා ගන්නේ කිව්වයි කියලා. එහෙම නෙමෙයි දේශපාලනික වශයෙන් සන්නද්ධ වෙන්න සංවිධානයේ ශක්තිමත් කරගන්න. අජිත් මානප්පරම මැතිතුමාට ගම්පහ මැතිවරණ කොට්ටාසෙන් විශිෂ්ට හයියක් ලබා දෙන්නේ කියලා මම ඉල්ලීමක් කරනවා. ඒ ඉල්ලීමක් කරන අතර අද මේ අවස්ථාවට සම්බන්ධ වෙලා සිටිනවා අපේ අපේ රංජන් රාමනායක මැතිතුමා. එතුමා මගේ හොඳ හිතවත. එතුමාගේ අවංක භාවය ගැන කෙලින් කතා කරන ඒ ක්‍රියාව ගැන ඒක ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. මම එතුමාට කියලා තියෙනවා මේ අපේ රජයක් පිහිට වෙනකොටත් යම් කිසි වැරදි අඩුපාඩු තියෙනවා නම් අපිට පෙන්වා දීමේ පෙරමග ගමන් කරු හැටියට වැඩ කටයුතු කරන්න දෙයි කියලා එතුමාට කියලා තියෙනවා. ආ ඒ වගේම අපේ කණ්ඩායම් නායකතුමා අපේ එඩ්වඩ් ගුණසේකර මැතිතුමා අපි දෙන්නම පාර්ලිමේන්තුවට ආවේ එක වසරේ 2000 වසරේ. අපි හැමදාම බොහොම සමීපව කුළුපගුව මිත්‍රශීලීව එතුමත් එක්ක කටයුතු කරලා තිබෙන හොඳ සාමකාමී නිහතමානී මහත්මා ගුණාංග තිබෙන හොඳ පුද්ගලෙ. ඒ වගේම අපේ යූ ජෝර්ජ් පෙරේරා මැතිතුමා මං හින්දම කැපිලි ගණනාවකටම ලක් වුණා. ජෝර්ජ් පෙරේරා මැතිතුමාට හැමදේම නැති වුණා. ඒ නිසා තමුන්නාන්සේලා එතුමා ගැනත් හිතන්නේ. ඒ වගේම හර්ෂණ රාජකරුණ මැතිතුමත් මේ රැස්වීමට සහභාගී වුණා. එතුමත් හර්ෂණ රාජකරුණ මැතිතුමත් අපි වෙනුවෙන් හැම වෙලාවෙම දුකේදිත් සැපේදිත් කටයුතු කරපු පුද්ගලෙක්. ඒ වගේම අපේ චන්ද්‍රසෝම සරණලාල් මැතිතුමා අපි හොඳ රැස්වීමක් කරලා ආවේ අත්තනගල්ලේ ඉඳලා. එතුමත් මන් නිසාම කැපිලි කැටිලි වලට ලක් වුණා. එතුමත් අපේ හොඳ මිත්‍රෙක්. ඇත්තටම අපේ කණ්ඩායමේ 21 දෙනෙක් ඉන්නවා. ඒ 21 දෙනාම දක්ෂයෝ. ඒ 21 දෙනාම ජනහිතකාමී පුද්ගලයෝ. දැන් අපේ රටේ තියෙනවා මිත්‍රවරුනි ඔය ප්‍රධාන වූ යයි කියන දේශපාලන පක්ෂවල මෙහෙම ක්‍රමයක්. ඒ ක්‍රමය තමයි පාර්ලිමේන්තු පළාත් සභා පළාත් පාල අපේක්ෂකයෝ ඉන්නවා. දින ණය ඉන්නවා. දින ණයට ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලෝ උඩට එනවා. ඒගොල්ලෝ වගකීමුත් පැවරෙනවා. හැබැයි පාර්ලිමේන්තු මැතිවරණයේ පසුබෑම් වලට ලක් වෙන පළාත් සභා මැතිවරණවලදී පසුබෑම් වලට ලක් වෙන පළාත් පාලන මැතිවරණදී පත් නොවන පසුබෑම් වලට ලක් වෙන හැමෝම දානවා කෙලින්ම අධිවේගී මාර්ගෙම්ම ගිහිලා දේශපාලන කුණුබක් කියන එක තමයි වෙන්නේ. නමුත් සමගි ජන බලවේගයේ අපි අලුත් වැඩපිළිවෙලක් සකස් කරලා තිබෙනවා. දිනන ඇත්තොන්ට විතරක් නෙවෙයි වගකීම් සහ ප්‍රතිපාදන ලබා දෙන්න. අපි මේ සමූහයක්ම දිනන්නේ හොඳට මතක තියාගන්න ඕනේ ගම්පහ දිස්ත්‍රික්කේ මනාපෙන් කට්ටි එනකොට 21 දෙනාම එකමුතුව තමයි අර ගොඩ හදන්නේ.
ඒ හැදෙන ගොඩ අණුව තමයි පත් වෙන mantri ප්‍රමාණයක් තීන්දු වෙන්නේ. ඒ නිසා අපි උදාහරණයකට ගත්තොත් 21 දෙනා අපේ අනාගත වැඩසටහන්වල පෙරමග ගමන් කරුවන් බවට පත් කරනවා. මැති ඇමතිවරුන්ට මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු පළාත් සභා පළාත් පාලන හෝ වේවා ඒ හැමෝටම අපි වෙනමම විමධ්‍යගත අරමුදල් ලබා දෙනවා. ඒ කියන්නේ මේ පළාත් පාලන මන්ත්‍රීවරුන්ට ලක්ෂ පහක් දෙන්නේ පෙරදුනයින් පස්සේ නෙවෙයි, ඒක මුලින්දලම දෙනවා. දැන් අපේ අයට තේරුනේ මේ මේ 2018 පළාත් පාලන මැතිවරණය පෙරදුනයින් පස්සේ තමයි මේ වෙනමම අරමුදලක් මේ ලබා දෙනවා කියන අදහස ඔලුවට ආවේ. හොඳට මතක තියාගන්න දින ණයටයි පරදින ණයටයි හැමෝටම අපි ලබා දෙනවා වෙනමම ප්‍රතිපාදන. වෙනමම ප්‍රතිපාදන ලබා දීලා මේ හැමදෙනාම කැපකිරීම කරන හැමදෙනාම අපේ දේශපාලන ක්‍රියාවලියේ පෙරමග ගමන් කරුවන් බවට පත් කරනවා. ඒ වගේම අවසාන වශයෙන් අපි ගම්පහ සංවර්ධන පදනමක් දැන් ආරම්භ කරලා හමාරයි. මොකද ඒකේ තේරුම අපි ඔය අනිත් සම්ප්‍රදාන කුල පක්ෂ වගේ නෙමෙයි. ඒගොල්ලෝ කරන්නේ මොකද්ද? දිනපු හැටි බදු ගෙවන්නන්ගේ සල්ලි වලින් ආපහු මිනිසුන්ට ඒව බෙදන එක. අපි මිත්‍රවරුනි සමගි ජන බලවේගය පිහිටවන අලුත් වැඩසටහන බලේ ඇතුවත් හෝ නැතුවත් ජනතාවට සේවා කිරීම. ඒ සඳහා අපි ගම්පහ සංවර්ධන පදනම හදලා තිබෙනවා. ඒක ක්‍රියාත්මක කරන්නේ මේ ආසනයේ අපේ අජිත් මාන්නප්පෙරුම මැතිතුමාගේ නායකත්වයෙන්. එහෙනම් මේටදී දීර්ඝව කතා කරන්න යන්නේ අපේ අජිත් මාන්නප්පෙරුම මැතිතුමාට ජය වේවා. මම අද මේ වාහනේ කොහිල ටිකකුත් අරගෙන ආවා. පොඩ්ඩක් එතුමට ගාය වැඩි හිටපුවම හිටුවම තද වෙනවා. ඒ නිසා අපි මේ නෑ එතුම හොඳ මිනිස්සේ ওই දේශපාලනය කරන්න ගිහිල්ලාම තමයි මාරාන්තික රියාන තුරකටත් ලක් වුණේ. ඒ නිසා තමුන්නාන්සේලාගේ උපරිම හයිය එතුමට ලබා දීලා එතුමාගේ ජය තහවුරු කරන්න. ඒ වගේම චන්ද්‍රසෝම සරණරාල් මැතිතුමා ඒ වගේම නම කියන්න රංජන් මැතිතුමා ගැන හුඟක් කියන්න තියෙන එක මැතිවරණය පස්සේ මම කියන්න. මගේ හොඳ හිතවතා එතුමා එතුමා ගැන එකක් කියන්න ඕන. එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ නායකතුමා කිව්වා එතුමාට කාඩ් එක දෙන්න නැහැ කියලා. එතුමාට කිව්වා get out කියලා. එතුමාට get out කියනකොට සජිත් ප්‍රේමදාස කිව්වා no you can come in. ඔයාට ඇතුල් වෙන්න පුළුවන්. අපේ රංජන් රාමනායක මැතිතුමාට ඒ වගේම අපේ එඩ්වඩ් ගුණසේකර මැතිතුමාට බොහොම නිහතමානී මහත්මා ගතිගුණ තිබෙන පොඩි ඉරිසියාවකුත් තියෙන කවදාවත් වයසට යන්නේ නැහැ. මම දන්නේ මොකද්ද කියලා රහස. එතුමා අපේ යූ ජෝර්ජ් පෙරේරා අපි වෙනුවෙන් කැපීම් කෙටීම් වලට ලක්වුණු පුද්ගලයා අපේ සනරාල් මැතිතුමාත් ඒ වගේ කැපීම් කෙටීම් වලට ලක්වුණු පුද්ගලයා ඇතුළු හර්ෂණත් මේ රැස්වීමට ආවා. ඇතුළු අපේ කණ්ඩායමේ 21 දෙනාම එකට එකතු වෙලා සමගියෙන් මේ ජයග්‍රහණය ලබනවා. අපේ දේශපාලන ගමනේ නමත් සමගි සමගි ජන බලවේගය. ඒ නිසා ඔබ සියලු දෙනාටම ජය වේවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. අසලාමු අලේකුම් වණක්කම් දෙවි පිහිටයි. බොහොම ස්තුතියි.